මේ ලෝකේ අම්මලා ඉන්නවද? ඉන්නවද? හැබැයි මම ඔබට කියොත් අම්මේ ආසයිනේ. ඇයි අම්මෙක් ඉන්න ඔබේ හිතේ? දැන් මම මේ කියන දේවල් කිසිම කෙනෙක්ට අපහාසයක් කරන්න එහෙම නෙමෙයි. ඔබ ඒක තේරුම් ඔබ දන්නව නේද ඒක? ඉතින් අපහාස කරනවා කියන නහරෙ මගේ දැන් නැහැ. මම පැවිදිනකොට ඒක ගලවලා කපලා අයින් කරලා දැම්ම, මියුසික් කරලා දැම්ම. හරි, එහෙම පැවිදි වෙලා ඉන්න බෑ. පිටින් මිනිස්සුන්ට අපහාස කරනවා කියලා හිතාගෙන අපි අපහාස කරන්නේ ජාතියට. මොන ජාතියටද? මොන ජාතියටද? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හැදෙන ජාතියට. ජාතිය ෂය වේවා. ඒක දැන් අපි අපහාස කරන්නේ. හරි, ඕනෑ නම් මම ඔබට කතාවක් කියන්න යන්නේ. දැන් අම්මෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. කවුද ඉන්නේ? අම්මෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. මේ මොන මාන කතාවක්ද? ද්විමාන කතාවක්. දැන් ඔබ මේ ටික අහගෙන මේ අහගන්න වෙලාවෙම ඔබ හිතන්න ඕනේ කොතනටද මම මේක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. හරිද? ඒතර දැන් මේක ප්‍රායෝගික වෙන්නේ. දැන් මෙතන අම්මලා බලන්න මේක කොහොමද ඔබට ඇප්ලයි වෙන්නේ කියලා. මෙතන තාත්තලා බලන්න මේක ඔබට කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා. එතකොට ඔබට පුළුවන් වෙනවා වෙනදනේ කවදාකවත් අඬන්න නැතුව ජීවත් වෙන්න. දැන් ඔබ මේ වෙනකොට පින්නේ දහමින් දන්නවා. ඔය ඔතන ඇත්තටම තියෙන්නේ දැන් ඔබ කවුද කියන ප්‍රශ්නේ මම අහුවොත් ඔබ දහමින් උත්තර දෙනවද පින්නේ? මේ තියෙන්නේ හිතකුයි කයකුයි කියලා. හරිද? ඒක හැමෝම එකඟද මාත් එක්ක? මොකද්ද ඔතන තියෙන්නේ? හිතයි කයයි. ඔතන හිතයි කයයි තියෙන නිසා තමයි පින්තුනේ මේ අහක යන මිනිස්සෙක් කවුරු හරි අමුත්තෙක් දන්නේ මෙයා අපි කවුද කියලා දන්නේ. මෙයාගෙන් ඇහුවට මෙයා කියන්නේ නැන්නේ මේ අම්මා කියලා. මේ කවුරු හරි යන කවුරේ මිනිස්සෙක්. මේ ඉන්නේ පුතා, මේ ඉන්නේ අම්මා, මේ අපි කවුරුත් දන්නේ නැති මිනිස්සෙක්. හරිද? මෙයාගෙන් ඇහුවට කියන්නේ නැන්නේ මේ අම්මා කියලා. මෙයාගෙන් අහුවට කියන්නේ නැන්නේ මේ පුතා කියලා. ඒකෙන පිටින් මෙතන අම්මවත් පුතාවත් නැහැ නේද? අන හොඳට තේරුම් ගන්න පිටින්. මේ ඔබව ගොඩ දාන මේ හදන. මං කැමති නැහැ පිටින් එක අම්ම කෙනෙක්වත් ඇස්වල කඳුළු දකින්. අම්මෙක් නේ. පවුනේ. දැන් අම්මර තව දරුවෝ ඉන්නවා පිටින්. ආය අඬන්න දෙන්න බෑ. එකපාරක් අඬුණා නම් එච්චර ආය අඬන්න දෙන්න බෑ. නැත් අපි මේ ලෝක ජීවිතවල වැඩක් නැහැනේ. එහෙනම් අපිත් මේ ලෝක ජීවත් වෙනවා අම්මලත් අඬනවා. වැඩක් තියෙනවද අපි ජීවත් වෙලා? ඒකයි මෙතන ඉන්න කිසිම අම්මගෙන් අඬලා හු වෙන්න එපා මට. තාත්තලා අඬලා ඉමහු වෙන්න එපා මට. අපිට අඬන්න අවසර නැහැ. අනං ඇඳීම තහනම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය. ඔබේ ඇඳිල්ලට තිත තියන්නේ මේ යන්නේ. හැබැයි ඔබ මේක තේරුම් ගන්න ඕනේ. මං ගුරල් ලේරහ වෙනකන් හරි මේක කියලා දෙන්න. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ කවුද? අම්මා. මම මෙයා වහලා කිව්වොත් මේ කවුද? දැන් මේ කවුද? අම්මද? අන හොඳට තේරුම් ගන්න කාරණාවක්. හරි, මේ කවුද? දැන් කවුද? දැක්ක අන ආයෙ තහනවා. මේ කවුද?
අම්මා කියන්න බෑ. දන්නේ දැන් දැන්ට කවුද දන්නේ? හිතකුයි කයකුයි. ඔන්න අපිට කියන්න බලන් කෙනෙක් කියලා. කවුරු හරි කෙනෙක්. දැන් මෙයාව පෙන්වන වෙලාවට නිතරම නේද ඔබ කියන්නේ මෙයා අම්මා කියලා. දැන් මම වැහුවේ මෙයාවද? නෑ වැහුවේ වෙන කෙනෙක්ව නේද? එතකොට වෙන කෙනෙක් අරිනකොට වහනකොට පින්දින කොහොමද මෙයා වෙනස් වෙන්නේ? දැන් මෙයා වහනකොට ඔබ කියනවා මේ දන්නේ නෑ. මෙයා පෙන්වපුවාන් කියනවා මේ අම්මලු. ඉතින් මම එයාව නෙමෙයිනේ වැහුවේ. එයාව නෙමෙයිනේ ඇරියේ. එහෙනම් අම්මද නැද්ද කියන එක තීරණය වෙන්නේ පින්තුනේ මෙයා මතද? හොඳට තේරුම් ගන්න කොතනද මේ අම්මා ඉන්නේ කියලා. දැන් මේ කවුද? දැන් අම්මා කියලා ඔබට කියන්න පුළුවන් පිටින් මෙතන පුතා ඉන්න නිසා නේද? පින්තුනේ කිව්වට පිළිගන්න මේක හිතන්න ඔබ වගේම පින්තුනේ මෙයත් ওই කතාව කියන්නේ මෙයාව පේන නිසායි. මේ පුද්ගලයා මං අම්මෙක් කියන කතාව කියන්නේ පින්වතුනේ එයාට පුතාව පේන නිසායි. ඒ කියන්නේ පුතෙක් ඉන්න නිසායි. ඔබට පුතෙක් හම්බෙන්න ඔබට දරුවෙක් හම්බෙන්න කලින් ඔබ කිව්වද ඔබ අම්මෙක් කියලා? කිව්වේ නැහැ නේද? ඔබට දරුවා හම්බුනාට පස්සේ නේද ඔබ හිතාගත්තේ මං අම්මා කියලා? ඒ කියන්නේ පින්වතුනේ ඔබ අම්මෙක්ද නැද්ද කියලා චෙක් කරගෙන ඔබ කවුරු දිහාද බැලුවේ? මේ බාහිර දෙයක් දිහා නේද බැලුවේ? ඒ කියන්නේ ඔබේ අම්මකම එළියද තියෙන්නේ? හිතන්න. දැන් ඔන්න එකපාරට ගෑනු දරුවෙක් ඉන්නවා. එකපාරට හිතෙනවද මං අම්මෙක් කියලා? හිතනවද එහෙම? එහෙම හිතෙන්නේ නැහැ. මං ඔබට ඔබේ මං ඔබෙන් අහුවත් ඔබ අම්මෙක්ද කියලා. පින්දුනේ ඔබේ ප්‍රශ්නට උත්තරේ දෙන වෙලාවේ ටක් ගාලා ඔබ හිතාගන්න මට දරුවෙක් ඉන්නවද කියලා. හවුද නැද්ද? දැන් ඔබෙන් අහුවත් ඔබ අම්මෙක් නෙමෙයිද? ඔබ ඒ වෙලාවේ මොකද හිතන්නේ? මට දරුවෙක් ඉන්නවද? නෑ මට දරුවෙක් නෑ. එහෙනම් මං අම්මෙක් නෙමෙයි. ඒකෙන මං ඔබ ගැන ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි ඔබ උත්තර දෙන්න පිළිදී බාහිර ලෝකයේ තියෙන එකක් තියනවද නැද්ද කියලා චෙක් කරලා. එහෙනම් ඒ අම්මකම කොහෙද තියෙන්නේ? වෙන ඔබට පිටින් තියෙන එකක් චෙක් කරන්න ඕනේ නම් පිටින් යමක් තියනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන නම් තමන් අම්මෙක්ද නැද්ද කියලා හිතන්න. තීරණයක් ගන්න, උත්තරයක් දෙන්න. එහෙනම් පින්දුන ඔය අම්මකම කොහෙ තියෙන එකක්ද? අන්න හොඳට හිතන්න. දැන් මම ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ අර අම්මගේ ඇස්වල කඳුළු අපි පිහදන්නේ කොහොමද කියලා. මොකද මට අම්මගේ ඇහැට අත තියන්න බෑනේ. ඒක අපි වචන වලින් කරේ. අන්න මං කියනවා දැන් කාරණාවක්. මේකට කවුරු හිතරේ දව ගන්න එපා. නමුත් මේක තමයි ඇත්ත. ඇත්ත ටිකක් තීත්තයි සමහරවිට. බෙහෙත් වගේ තමයි. හැබැයි බිව්වට පස්සේ සුවපත් වෙනවා. බොන වෙලාවේ ටිකක් තීත්තයි. ගණන් ගන්න එපා. ඔන්න ඔය උගුරු දෙකට බීලා දාන්න. හරි? කිසිම අම්ම කෙනෙක් පිංගුතර මෙලහ මෙතුවක්කල් තමන්ගේ දරුවා නැතිවීම නිසා දුක් විඳින්නේ නැහැ. අම්මට ඕනේ දරුවව නෙමෙයි. මේ ටිකක් සියුම් කාරණාවක් මම මේ කියන්නේ. අපි පොඩ පොඩ මේක විග්‍රහ කරගමු. කාරණා මේක හිතකට පින්නතුනේ හෙවත් මේ අම්මට ඕනේ දරුවෙක්ව නෙමෙයි. එයාට ඕනේ එයත් මේ හිතට ඕනේ පින්දනේ මම අම්මෙක් කියලා දැනෙන්න. මෙන්න මේ කාරණා දෙකක් මම මේ කියන්නේ. දරුවෙක් ඕනේ කියලා කියන එකක් මට අම්මෙක් කියලා දැනෙන්න ඕනේ කියලා කියන තව එකක්. නවර මෙන්න මෙහෙම කියන්නම්කෝ. දැන් අපි ගියානේ අම්මට කතා කරන්න. අපි වැඩ වෙලා පින්දනේ මම මුලින්ම කරපු දේ තමයි මන් දැනගත පින්නේ දැන් ඒ අම්මා හිතන් ඉන්නවා එයාගේ දරුවා නැති වෙලා කියලා. දරුවා නැති එක නෙමෙයි ප්‍රශ්නේ දැන්.
හැබැයි අපි ලෝකයන් ඇහුවතේම ලෝකෙ කියයි දරුව නැහැ, දරුව නැති නිසා අම්මා අඬනවා. නැහැ. දරුව නැති නිසා අම්මා අඬනෝ නෙමෙයි. ඒ හිතට පින්වතුනි මම අම්මෙක් කියලා දැන් දැනෙන්නේ නැහැ. මං අම්මෙක් කියලා දැනෙනවට ඒ හිත හරි කැමති. අම්මෙක් කියලා දැනෙනවට හිත හරි කැමති නිසා බාහිරින් ගන්නවා ඒකට සහයෝගයක්. මොද පුතෙක් ඉන්නවනම් පින්වතුනි අම්මෙක් කියලා මට දැනෙන්නේ. පුතෙක් නැත්තම් අම්මෙක් කියලා දැනෙන්නේ නැහැ. දරුවෙක් නැත්තම් අම්මෙක් කියලා දැනෙන්නේ නැහැ. ආන් ඒ නිසා පින්වතුනි දරුවා ඉඳීම හරි වැදගත්. මොකටද? මට අම්මා කියලා දැනෙන්න. එනසම මුලින්ම වැල්ල පින්වතුනි දැන් අම්මා හිතන්නේ මට පුතා නැහැ කියලානේ. මං ඉස්සෙල්ලම පින්වතුනි අම්මට කතා කරලා කිව්වේ අම්මේ කියලා. ඇයි මං එහෙම කිව්වේ? එයා අම්මට මොකක් දැනෙන්නේ නැද්ද? මං අම්මේ කියලා දැනෙන්නේ. දැන් ඔය අම්මා අඬන්නේ නැහැ පින්වතුනි. දැන් එනකොට අඬපු අම්මා දැන් ඔය ෂෝක් එකේ ඉන්නවා. පොඩ්ඩක් හිතට දුක ඇති මතක් වෙන ලාවට. නමුත් පින්වතුනි ආපු අම්මා නෙමෙයි දැන් ඔය ඉන්නේ. දැන් අපි වැඩි යන්නේ පින්වතුනි මේ මිනිය වලදාන දැනට ඒ වෙලාවෙත් පින්වතුනි කිසිම අඬෝනාවක් කිසිම ඇඬිල්ලක් මුකුත් නැහැ. බොහොම හොඳින් හිටියා. තාත්තත් හිටියා අම්මත් හිටියා පින්වතුනි. දැන් ඒ අය සූපත් වෙලා ඉන්නේ. නම් දැන් අපිට මුලින්ම හම්බෙච්ච වෙලාවේ පින්වතුනි ඒ අම්මා අඬ අඬ හිටියාට අම්මා කියලා දැනෙන්නේ නැති නිසායි. මේ ඕනම අම්මෙක්ට වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ එක අත්දැකීමක් මේ ළඟ ළඟ වෙච්ච නිසා මම මේක උදාහරණ කරලා අරගෙන ඔබට කියන්නේ. ඒතර ඔබ සීරු දෙනා කල්පනා කරලා බලන්න ඔබට මේ සිටුේෂන් එක සිද්ධ වුණොත් එහෙම ඔබ කොහොමද මේ ගැන හිතන්න ඕනේ කියලා. මේක ඔබ තේරුම් ගත්තොත් එහෙම මේ ඉන්න කිසිම අම්ම කෙනෙක් ආය අඬන්නේ නැහැ. අම්මලා දන්නවනේ ඔබ අම්ම කෙනෙක් උනේම අඬන්න කියලා. මං අම්මලා අඬනවට විරුද්ධ සංගමේ සභාපතිතුමානේ. මං කැමති නැහැ කිසිම අම්ම කෙනෙක් අඬනවද කියලා. මොකද අම්මෙක් කියලා කියන්නේ මොනතරම් තමන්ව දිය කර කර තව කෙනෙක් වෙනුවෙන් කැප කරන මිනිස්සෙක්. මම මතකයි අපේ අම්මා මැරෙනවා කියලා මට පළින්ටම තේරුම් ගිහපු දවසේ වරුවක් කනුව අපි ඉඳින කාමරය ඇතුළට දොකිලා දොර ලොක් කරගෙන එදා තමයි දැනගත්තේ මේ මිනිස්සු මැරෙනවා කියලා. එතකන් තරම් හිටියේ නැහැ. ඊළඟට මං අඬපු දවස තමයි අපි ඉඳින ඒ වගේ මට තේරිච්ච දවසට අම්මා රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා මහන්සිලා තමයි මට කන්න බොන්න දෙන්නේ කියලා. මං එතකල් දැනන් හිටියේ මේ ගෙදර බට් එක තියෙනවා ඉතින් උයනවා හරි කනවා. පස්සේ මං දැනගත්තේ අම්මා එකට කියලා රස්සාවක් කරන්න ඕන කියලා. මං හරි මෝඩයිනේ. එදා තමයි මේක දැනගත්තේ. මොකද දවසක් අම්මා ගෙදර ඇවිල්ලා බොහොම මහන්සෙන් හත් මේ සුසුම් හෙල හෙල ඉන්නකොට මං මොකෝ අම්මේ ඇයි කියලා මහන්සේ පුතේ මහන්සි මොකද ඇයි මහන්සි රස්සාව කරනවා ඉතින් ඒකයි මේකයි මේකයි මොකද රස්සාව කරන්නේ සල්ලි හම්බ කරන්නේ මොකද සල්ලි හම්බ කරන්නේ ඉතින් පුතාලට කන්න දෙන්න බෑ ඈ කන්න සල්ලි හම්බ කරන්න ඕනේ ඒකට මහන්සෙන්න ඕනේද ඉවරයි මට එපා වුණා බින්ද එදා ජීවත් වෙන එක එදා තමයි මට ඕනේ ඉක්මනට රස්සාව කරලා සල්ලි හම්බ කරලා අම්මට ආයි සල්ලි හම්බ කරන්න ඕනේ නැති කරවන්න ඒකයි මම තමයි සභාපතිතුමා. මං කැමතිනේ අම්මලා අඬනවාට. ඒ නිසා අඬන අම්මලාගේ ඇස්වල කඳුළු ආයෙ දකින්න නැති වෙන තමයි මේ ටික මේ කියන්නේ. ඔබට දරුවෙක් ඉන්නවනම් ඔබ දන්නවා ඔබට උරුම කරපු දවසක් තියෙනවා ඉස්සරහට එන්න නියමිත. අපි කැමති නැහැ ඒකට. අපට පුළුවන් වෙනවනේ මෙන්න මේ විදිහට මානසිකාරය කරගන්න. අන්න ඒ වෙලාවට ඔබ කිසිම කම්පාවක් නැතුව යුතුයකම කරලා අනන්න නැතු වෙන. ඒ මනුස්සයර ඕනේ පින්වතුනි, ඒ හිතට ඕනේ ඒ වෙලාවට මම අම්මෙක් කියලා දැනෙන්න. ඒකට හේතුවක් තියෙනවා. ඔබට මතකද පින්වතුනි, සමාජය ඔබේ ඔළුවට දැන් මෙතන විශේෂයෙන් කාන්තා පිරිසෙන් මම ඔබෙන් අහන්නේ මතකද ඔබ තරුණ වයසට එනකොට
පොඩි කාලේ පවා මට මතකද පින්නේ ඔබ දැකලා තියෙන පොඩි දරුවෝ පවා බෝනික්ක තියාගෙන තල්ලු කරන් යන මොනවාද මේවල මොනවද ඒවට කියන්නේ ඈ මොනවද ගෝකාට් ගෝකාට්ද කියන්නේ මොනවද ට්‍රෑම් ට්‍රෑම්ද ඔය ළමයි තල්ලු කර ඒවා තියෙන්නේ ආ බබා තියන් යන්නේ අන්න ඒක අලියා මතක නැහැ වැඩ කියන නම් අර පොඩිම කාලේ ඉඳන් පින්න දැකලා තියෙන සමහර චූටි බබාලා ඉන්නවා පින්නදනේ ඒ කියන්නේ වයස අවුරුදු 6-7 විතර වෙනකොට බෝනික් එක තියාගෙන ඒක තල්ලු කරන් යනවා ඔබ ඉතින් හිතලා බලන්න ඇයි ඒ දරුවන්ට එහෙම කරන්න හිතන්නේ කියලා එහෙම කරන්න හිතන හේතුව පින්නදනේ ඒ ළමයිගේ ඔළුවට දෘෂ්ටි දාලා තියෙනවා මේ අම්මෙක් වෙනවා කියන එක හරි වටින දෙයක් කියලා ඒක හරි ආශාවද දෙයක් අම්මෙක් වෙනවා කියන එක. ඒක හරි උතුම් දෙයක්, හරි වටින දෙයක්. අම්මෙක් කියලා අම්මෙක් වෙනවා කියලා කියන්නේ බොහොම වාසනාවන්ත දෙයක්, හරි වටින දෙයක් මිනිස්සුගේ ජීවිතේට. ඒ නිසා පින්දුනේ පොඩි දරුවගේ කාලේ ඉඳන් පොඩි දැරිවියකගේ කාලේ ඉඳන් පින්දුනේ දරුවගේ ඔළුවට දෘෂ්ටි දානවා පොඩ පොඩ. අම්මෙක් වෙන්න. ඊට පස්සේ පින්දුනේ සාමාන්‍ය විවාහ වෙලා ටික කලක් යනකොට කොහොමත් ඔබ දන්නවනේ අහල පහලයි අහන්න පටන් ගන්නවා. ඔබේ යාළුවා අහන පටන් ගන්නවා ඥාති පිරිසගෙන දැන් මොකද දැන් තත්ත්වය? දැන් කසාද බැඳලා අවුරුද්ද දෙකක් එහෙම වෙනව නේද දැන්? පුංචි සිනහාවක් එහෙම පුංචි දරු පැටියෙක් එහෙම දකින බලාපොරොත්තුවක් නැද්ද? ඔය ඔක්කොම ඔබ එන දෘෂ්ටි පින්තුනේ. ඒ දෘෂ්ටි එන වෙලාවට ඔබේ හිතේ ඔබ හිතන පටන් ගන්නවා මම අම්මෙක් විය යුතුයි කියලා. මම අම්මලාට මේක නෙමෙයි දුන්නේ කියලා. ඒ කියන්නේ අම්මෙක් වීම සම්බන්ධයෙන් ලොකු වටිනකමක් හිතේ හැදිලා එනවා. දැන් ලොකු වටිනකමක් හැදුණාට පස්සේ මොකද හිතට වෙන්නේ? ඕනම දෙයක් වටිනවා කියලා දැනුණාට පස්සේ හිතට මොකද වෙන්නේ? යන් ලෝකේ ප්‍රිය රූපං සාතරූපං එත්තේ සතන්හා uppajjamana uppajjati. යමක් මේ ලෝකේ පිළිඳ ප්‍රියයි මధుරයි වටිනවා කියලා අදහසක් පහළ වුණොත් එහෙම ආන් ඒ හිතේ තණ්හාව හට ගන්නවා. තණ්හාව හටගත්තා කියලා කියන්නේ ඒ හිතේ පීඩාව හට ගන්නවා. පීඩාව හටගත්ත කියලා කියන්නේ දැන් මේ පීඩාවෙන් නිදහස් වීම උදෙසා යමක් කරන්න ඕනේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පින්දින ඔබේ හිතේ මුලින්ම එන ඔබට මුලින් ආවේ දරුවද නැත්නම් අම්මා වෙන්න ඕනේ කියන හැඟීමද? මොකද මුලින් ආවේ? අම්මා වෙන්න ඕනේ කියන අදහස තමයි මුලින්ම ආවේ. පස්සේ නේද දරුවා ආවේ. අනේ හොඳට තේරුම් ගන්න පින් අතට. දැන් තාත්තලටත් මේක මේ විදිහට මදාලේ මම එකක් අරගෙන කතා කරනවා තාත්තලා ඒක ගැන හිතා ගන්න. මොකද මවසෙනේ හදන පිංගුදෙන හරි ගලව ගන්න අමාරුම දේ. තාතරට මේක ටිකක් ලේසි. නවත් අම්මලට තමයි ගොඩාක් අමාරු. තාතරට සමහර අමාරු දේ දුවලත් එක්ක. අමාරු ඇති. නවත් අම්මලට මේක ටිකක් ගලව ගන්න හරි අමාරුයි. සමහර අම්මල ඉන්නවා හැබැයි. යකු වගේ. සමහර අම්මල ඉන්නවා, බතර ඉන්නවා සමහර අම්මල. අපේ හඳුනේ මම දෙන්න ලෑස්ති මේ අපේ ගෙදර මිනිස්සුන්ට එක්කන බැරි. දරුවා අතහැර ගන්න බෑ. අපි මට නම් පුළුවන් මම දෙන්නම දෙන්න ලෑස්ති. එහෙම සමහර අම්මල ඉන්නවා. හැබැයි බොහොම සීමිතයි. ගොඩක් අම්මලා අතහැර ගන්න අමාරුයි දරුවංග. එනම් ඉතින් මුලින්ම හිතේ හටගන්නේ අම්මෙක් වෙන්න තියෙන ආසාව. ওই ආසාව හිතේ හටගත්තට පස්සේ දැන් හිතේ පීඩාවක් තියෙනවා. ආන් ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පින්දින හිතෙන් අபிසංකාර කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබට අම්මෙක් කියලා දැන් දැනෙන්න ඕනේ. ඇයි අම්මෙක් කියලා දැනෙන්න ඕනේ? දැන් ආසයි අම්මෙක් වෙන්න. ඒකනේ දැම්ම දෘෂ්ටිය. කේක් කන්න දෘෂ්ටියක් දැම්මොත් එමේ කේක් හොඳයි කියලා දැන් මොකක් වෙනකන් ඔබේ හිතට පීඩාව තියනවද? කේක් කැල්ල කන්න හැම වෙනකම් පිටින් හිතට පීඩාවයි. එහෙනම් අම්මෙක් වෙන එක හොඳයි කියන දෘෂ්ටිය ඔළුවට දැම්මොත් එහෙම පින්විතනේ. දැන් ඔබ අම්මෙක් වෙනකන්ම ওই හිතට හරි පීඩයි. දැන් එහෙනම් මට කියන්න ඔය හිතට පින්තුනේ අම්මෙක් වෙන එක වටනවා කියන අදහසක් හිතට ආවොත් එහෙම එතනින් එහාට ඔබට දරුවෙක්ද ඕනේ නැත්නම් අම්මෙක් කියලා හැඟෙන්නද ඕනේ? අම්මෙක් කියලා හැඟෙන්නයි ඕනේ. දරුවෙක් ඕනේ. දරුවෙක් ඕනේ. දරුවෙක් ඕනේ. අම්මෙක් කියලා හැඟෙන්නයි ඕනේ. හැබැයි ඔබට අම්මෙක් කියලා හැඟෙන්න ලේසි දරුවෙක් ඉන්නකොට. එහෙම නැත්නම් ඔබට පිස්සු හැදෙන්න ඕනේ. ඒත් හරිනේ. ඒක නර ලී කොටේ තියාගෙන මන්ත දරුවෙක් ඉන්නවා කියලා හිතාගන්න.
දැන් පිස්සිට පින්වතුනේ දර කොටේ දුන්නාට පස්සේ එයාට හරිනම් එහෙනම් දැන් දැන් ගැටලුවක් නැත්තම් පින්වතුනේ ඒ කියන්නේ ඒ මනුස්සයාට ඇත්තටම දරුවෙක් නෙමෙයි නෝ අතට දුන්නේ. නම පින්වතුනේ ඒ මනුස්සයාගේ අතට දර කොටයක් දීලා ඒ මනුස්සයාට හැංගෙනවා නම් දැන් මට දරුවෙක් මම අම්මෙක් කියලා එච්චර යෝනේ පින්වතුනේ. ඒකට දරුවෙක් වෙන්න ඕනේ නැහැ මම අම්මෙක් කියලා හැංගුණා නම් ඇති. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න අර අම්මා අපිට මුණ ගැහිච්ච වෙලාවේ පින්වතුනේ මං එතුමෙට කතා කරා අම්මේ කියලා. මොකද ඒ වෙලාවේ අම්මා හිතාගෙන හිටියේ පින්වතුනේ මගේ දැන් අම්මකම ඉවරයි කියලා. ඇත්තටම දරුවා නැති වෙච්ච එක නෙමෙයි අම්මට තිබ්බ ප්‍රශ්නේ. දවර සමහර මේක පිළිගන්න තමාරු ඇති. අපේ ආන්දනේ මොන කතාවක්ද ඔබ වහන්සේ කියන්නේ? අම්මෙක්ට දරුවෙක් නැති වෙච්ච එක නේද ප්‍රශ්නේ? නෑ පින්වතුනේ. දරුවා නැති වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. අම්මා කියලා හැඟෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මොකද වටිනකම දීලා තියෙන්නේ අම්මා කියලා දැනෙන හැඟීමට. මම අම්මෙක්. දැන් මම රජෙක් කියලා වටිනකමක් આવොත් පින්වතුනේ හිතට. දැන් රජෙක් වෙන කම්පින්නේ හිතට සැනසෙල්ලක් නැහැනේ. දැන් ඔබ කෝටිපතියෙක් කියලා පින්වතුනේ ඔබට අදහසක්, يعني ඔබ කැමති නම් ඔබට කෝටි ඔබ කෝටිපතියෙක් කියලා හැඟෙන්න. දැන් ඔබ කෝටිපතියෙක් වෙන කම්පින්නේ ඔබ හිතට සැනසෙල්ලක් නැහැ. හිතන කවුරු ඔබට කියන ඔබ කැතයි කියලා. ඔබට කැතයි කියලා කවුරු හරි අදහසක් හිතට දැම්මොත් මේ සහ ලස්සන වෙන එක හරි වටිනකමක් තියෙන දෙයක් කියලා ඔබේ ඔළුවට අදහසක් දැම්මොත් එතනින් එහාට පින්න ඔබ හොයනවා ලස්සනයි කියලා අහගන්න මොකක්ද මං කරන්න ඕනේ කියලා. ඇත්තම ඔබට ලස්සන වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බාහිර ස්වරූපේ මොකක්ද කියන ඔබට අදාළ නැහැ. හැබැයි ඔබට හැඟෙන්න ඕනේ පින්න ඇතුලින් ඔබ ලස්සනයි කියලා. ඒ නිසා ඔබ හොයනවා එතනින් එහාට ලස්සනයි කියලා මට වචන අහගන්න. ඒ කියන්නේ එතනින් එහාට මට එහෙම හැඟෙන්න මම මොකද කරන්න ඕනේ? තනිකරව තේරුම් ගන්න පින් මේ අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන අරගලයක් මේ තියෙන්නේ. බාහිර ලෝකයේත් එක්ක කිසිම සම්බන්ධයක් නැති. ඔබේ අම්මකම තනිකර පින්තුනේ ඔය නාම රූප දෙක ඇතුලේ තමයි තියෙන්නේ. ඒකට ඔබේ දරුවා සම්බන්ධ නැහැ. අපි එතන වැරලා කරේ පින්තුනේ ඒ අම්මට ඒත්තු ගැන්නුවා අම්මේ ඒ මැහෙන්න හෙන්නේ අම්මට මං අම්ම කෙනෙක් හරි මං ඕක පින්වදනේ දා බුද්ධ කාලේ උදාහරණයක් ඔබට අරන් පෙන්නන්න. ඒක එසේම සිද්ධ වුණ බව ඔබ අහලා තියෙනවද? පටාචාරා කතා වස්තුව. පටාචාරාව පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ගාවට දුවගෙන එද්දී එතුමියට ඔක්කොම නැති වෙලා තිබ්බේ. දරුවෝ ටික නැති වෙලා, මනුස්සයා නැති වෙලා, ඊට පස්සේ අන්තිමට ආරංචියක් ආව ගේ ගිනි අරගෙන. දැන් මෙතන ඒ මනුස්සයාට හැම දෙයක්ම නැති වෙලා. ඒ කියන්නේ එයා අන්තිම මොහොත වෙනකොට පින්වතුනි මට කාත් කවුරුවත් නැති කෙනෙක් බවට පත් වෙලා හිටියේ. කාත් කවුරක් නැති කෙනෙක්ට පින්දුනේ දැන් එයාට අම්මෙක් කියලා දැනෙන්නෙත් නැහැ. මොකද එහෙම අඟව ගන්න දැන් එයාට සාධක නැහැ, හේතු නැහැ. දුවෙක් කියලා දැනෙන්න හේතු නැහැ. මොකද තාත්තා අම්මයි තාත්තයි මැරිලා. සහෝදරයෙක් කියලා හැඟෙන විදිහක් නැහැ, සහෝදරියක් කියලා හැඟෙන විදිහක් නැහැ. මොකද සහෝදරයෝ නැති වෙලා. ඒකනේ පින්දුනේ එයා දැන් කාත් කවුරුත් නැති කෙනෙක් කියලා එයාට හැඟෙන්න පටන් ගන්න තියෙනවා. පින්දුනේ ඇත්තටම රූපයකට නාමයකට කාත් කවුරුත් ඉන්නවද? නැහැ. ඔය පින්දුනේ ඔක්කොම හැඟෙන දේවල් ඔය තියෙන්නේ. දැන් ඔන්න පින්දුනේ පටාචාරාව භාග්‍යතුන් වහන්සේ ගාවට. ඔබට මතක නම් මට කියන්න පින්දුනේ බුදුහාමුදුරුවෝ මුලින්ම එතුමිට කිව්ව වචනේ මොකද්ද? අන්න හරි. නැගණිය නංගි පින්දුනේ ඒ වචනේ කියපු ගමන් කාත් කවුරුත් නැහැ මට කියන හිතේ මම සහෝදරියක් කියලා හැඟෙන පටන් ගත්තා. පින්දුනේ ඇත්තටම එතුමෙට ඕනේ උනේ දරුවෝ නෙමෙයි, මහත්තයාවත් නෙමෙයි, සහෝදර සහෝදරියවත් නෙමෙයි. එයාට එතුමෙට හැඟෙන්න ඕන එකමයි තිබ්බේ මම කාගේ හරි කවුරු හරි කියලා. මම සහෝදරියක්, මම අම්මෙක්, මම දියණියක්. ඔන්න ඔය හැඟීම තමයි පින්දුනේ ඒ හිතට වටින හැඟීම.
ඒක හැඟෙන්නේ නැතුව ගියා. මොකද බාහිරින් තමයි ඒකට අවශ්‍ය කරන ආධාරක ලබාගෙන ජීවත් වුනේ. බාහිරින් එන සපෝට් එකෙන් නිසා පින්දුනේ ඒ ටික හිතේ හදාගත්තේ. දැන් බාහිරින් එන සපෝට් එක නැති වෙනකොට ඒක තනිකර කඩා වැටුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැගණිය කියලා ආමන්ත්‍රණය කරද්දී තව පොඩ්ඩෙම එහෙම නැත්නම් ඔබ හිතන්න බුදුහාඳුර ගත් කරම අනිච්චයි දුක්ඛයි අනත්තයි. පින්නේ පිස්සු හැදෙන්න ඕන මෙන්න කියලා හිටියේ. ඔබ හිතනවාද අනිච්චයි දුක්ඛයි අනත්තයි දේශනා කරා කියලා මේ මනුස්සයා ගොඩයයි කියලා? එහෙම වෙන්නේ නැහැ. ඒක පින්නේ දරුව නැති වෙච්ච කර නෙමෙයි අම්මා ආඩන්න හිටියේ. නමුත් බැලූ බැලමට එහෙම වගේ. ඒකට නෙමෙයි ඇඬුවේ. එතුමිය ලොකු වටනකමක් දීලා තිබ්බා පින්තුනි අම්මෙක් කියන හැඟීමට. අම්මෙක් කියන හැඟීම ලොකු වටනකමක් දීලා තිබ්බ නිසා ඒ හැඟීම මට එන්නෙපැයි. දැන් ඒක වටනවනේ, ඒක මාගාව තියෙන්නෙපැයි. ඒ නිසා පින්තුනි ඒ හැඟීම හොය හොය තමයි මනුස්සය කටයුතු කරේ. එයා හෙව්වා ඒ හැඟීම කෝ මෙච්චරලා මට අම්මෙක් කියලා හැඟුණා, දැන් මට අම්මෙක් කියලා හැඟෙන්නේ නැහැ. මොකද මගේ දරුවු ටික නැරිලා. ඒ නිසා කෝ ඒ හැඟීම, මං කොහෙන්ද ඒ හැඟීම හොයාගන්නේ? මට ඥාතියෝ කවුරුත් නැහැ. දැන් මං නන්නත්තර වෙලා ඉන්නේ. මට කාත් කවුරුත් නැහැ. අන්නේකට පිළිම තමයි පුදුනේ භාග්‍යතුන් වහන්සේ ඒක වචනයකින් දුන්නේ. ඒ නිසා අපි පිස්සු හැදෙන්න තිබ්බ හිතේ ඒ පිස්සු හැදෙන්න තියෙන ඉඩකඩ අවකාශය නැති වෙලා ගියා. ඊට පස්සේ තමයි කිව්වේ අර මේ තනි ක්‍රමේ තියෙන්නේ හැංගීම් එක කරන වැඩපිළිවෙලක්. එහෙනම් අප තේරුම් ගන්න පින්තුනේ ඒ වෙලාවේ අපිට කරන්න තිබෙත් ඔන්න ඔය කියන කාරණාව. ඒකයි ඒ වචන වලින් කතා කරද්දී ඒ අම්මට මට දැන් පුතා නැති නිසා ප්‍රශ්නේ මොකද්ද, මට අම්මා කියලා හැඟෙන්නේ නැහැ. අම්මා කියන වචනයෙන් ආමන්ත්‍රණය කරද්දී ඒ අම්මට ආපෝසරයක් හැඟෙන පටන් ගන්නවා, මං අම්මෙක්. දැන් හරි. ඒක නිසා අර මහා පීඩාව එක මොහොතකට සංසිඳුණා. එතනින් පස්සේ තමයි දහම දෙන්න පුළුවන් වෙන්නේ. පින්න සුදු ගති කියලා අපි කතා කරන කොටස දෙන්නේ සොඳුරුකම, ලෙන්ගතුකම. ඔය ලෙන්ගතුකම වලින් කරන්නේ පින්වතුනි මිනිසුන්ගේ හිතවල ඔය කියන දරාගත නොහැකි පීඩාවල් එන්න දෙන්නේ නැතුව මිනිසුන්ගේ සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යන එක. ඒ කියන්නේ ද්විමාන ලෝකේ පිස්සෙක් කරන්නේ නැතුව තියාගන්න එක. ඔය ටික දීලා තමයි පින්වතුනි ඊට පස්සේ දහම දෙන්න පුළුවන් වෙන්නේ. දැන් එන්න ආපහු මෙතනට. ඔන්න දැන් මේ මනුස්සයාට හිතෙන ඔය අම්මෙක් කියලා. එයා අම්මේ කියලා එයාට හිතෙන්න පින්තුනි එයාට සිද්ධ වෙනවා මෙන්න මේ දරුව දිහා බලන්න. දරුවෙක් ඉන්නවා නම් එහෙන අනිවාර්යෙන් මං අම්මෙක් වෙන්න ඕනේ. අම්මෙක් වෙන්න ඕනේ නෙමෙයි, ඒ කියන්නේ මම අම්මෙක් තමයි. අම්මෙක් තමයි වෙන්නේ මක් වුණොත්ද? මෙතන දරුවෙක් ඉන්නවා නම්. ඒ කියන්නේ පින්තුනි මට අම්මා කියලා හැඟෙන්න මෙතන දරුවෙක් ඉන්න ඕනේ කියන හැඟීමෙන් තමයි එතුමිය කටයුතු කරන්නේ. මේ මනුස්සයා කටයුතු කරන්නේ. එහෙනම් දවම් දවසක පින්තුනි මෙන්න මේ දරුව වයින් කරොත් එහෙම මෙතනින්. මේ ලෝකෙන් අපි මේ දරුවා අයින් කළ දැම්මොත් තවදුරටත් මෙයාට අම්මේ කියලා හැඟෙන්නේ නැහැ. දවකට මම තව උදාහරණයක් දෙන්නම් අපිට. මිනිස්සු ජීවත් වෙනවා පින්වතුනි, විවාහ වෙනවා. දැන් හිතමු මේ මනුස්ස විවාහ කරගත්තා කියලා. කාලයක් ගියාට පස්සේ මේ මනුස්ස මැරෙනවා. දැන් මෙයා වැන්දබුවෙක්. දැන් පින්තුනේ මේ මනසට දුකයි. ඇයි? යා කැමති මම බිරිඳක් කියලා හැඟෙන්න. දැන් ඔබට අතහර ගන්න බැරි දේවල් තියෙන ඔක්කොම මෙන්න මේ කියන ලෝකය ඇතුලේ. ඒක දැන් ඔබට සමහරට අද ඔබට පැවිදි වෙන්න ඉන්න විදිහක් නැහැ පින්තුනේ. මොකද ඔබට තාම ඔබ හරි ආසයි ඔබ බිරිඳක් කියලා හැඟෙනවට. ඒ නිසා ඔබට බෑ එන්න. ඔබ තාම ආසයි ඔබ ස්වාමි පුරුෂයෙක් කියලා ඔබට හැඟෙනවට. ඒ නිසා ඔබට බෑ එන්න සාසනයට. ඔබ තාම ආසයි පින්දුන ඔබට සහෝදරයෙක් කියලා හැඟෙනවට. ඔබට සහෝදරියක් කියලා ඔබට හැඟෙනවට. ඔබ හරි ආසයි. ඒ නිසා ඔබට බෑ එන්න සාසනයට. ඔබට අම්මෙක් කියලා හැඟෙනවට ඔබ ආසයි නම් අන්න ඒ නිසා වෙන්න පුළුවන් ඔබ තාම සාසනයට එන්න කැමති නැත්තේ. කැමති. නමුත් ඒ ගන්න විදිහක් නැහැ. මොකද ඔබට බයයි පින්දුනේ ආවට පස්සේ මට එහෙම හැඟෙන්නේ නැති වුණොත් එහෙම. ඔය හැඟීමට ඔබ ලොකු වටිනකමක් දීලා තියෙන්නේ. දැන් බලන්න මෙන්න මේ මනුස්සයා හිතන්න මෙයා මෙයා විවාහ කරගන්නවා. මේ නෝනායි දැන් මහත්තයයි. ටික කලක් ගියාට පස්සේ පින්දුනේ මහත්තයා මැරෙනවා. දැන් මෙයා වැන්දබුවා. දැන් මෙයාට දුකයි.
ඔබ මට කියන්න පින්දින කල්පනා කළා දුක මෙයා මැරිච්ච නිසාද? දුක මෙයා මැරිච්ච නිසාද? නෑ එහෙනම් මක් නිසාද? තවදුරටත් පින්තුනේ මෙයාට මම බිරිඳක් කියලා හිතෙන්නේ නැති නිසායි. මොකද මෙයාට බිරිඳක් කියලා හිතෙන්න නම් දැන් මම ඔබෙන් අහන ඔබ බිරිඳක්ද කියන ප්‍රශ්නේ අහනකොට ඔබට මොකද හිත ඇතුලෙන් හිතෙන්නේ? මට මිනිස්සෙක් ඉන්නවද? ආ ඔව් ඉන්නවා. එහෙනම් මම බිරිඳක්. දැන් ඔබ හැම වෙලාවෙම ඔක කම්පියුට් කරන්න ඕනේ හිත ඇතුලේ. ඔය හැම වෙලාවෙම ඔය කැල්කියුලේෂන් එක හදලා ගන්න ඕනේ උත්තරේ. ඔබ දන්නේ නැතුනාර මෙහෙම කරද්දි බින්දින ඔක හැදිලා එනවා. ඔබ ඔබ රොප්පු කරලා බෙන්නන්නද? ඔබ සහෝදරයෙක්ද? ඔබට කවද මතක් වුණේ? කවද මතක් වුණේ? සහෝදර සහෝදරියන්ව මතක් වුණා. ඔබ ආච්චිම කෙනෙක්ද? ඈ ඔබ තනින් දෙන්න. දැක්කද? නෑ ඔබට ට්‍රක් ගාලා වටේ ඉන්න අය මතක් වුණා. පින්ද බලන්න ඔබ තනිකර ඔබව ගොඩනගා ගන්නේ වටේ ඉන්න අයගේ පාවිච්චියෙන්. වටේ ඉන්න අය පාවිච්චි කළා දැන් ඔබව ගොඩනගා ගන්නෙ. ඒ කියන්නේ පින්ද ඔබට තියෙන හැම රිලේෂන්ෂිප් එකක්ම ඔබට තියෙන හැම සම්බන්ධතාවයක්ම මේ බාහිර ලෝකයත් එක්ක එකතු වෙලා ඔබ ගොඩනගා ගත එකක් නේද? එහෙනම් පින්ද ඔබ අම්මා කෙනෙක් කියලා ඔබට කියන්න නම් ඔබ මේ මොහොතේ පින්දින කල්පනා කරලා බලන මට දරුවෙක් ඉන්නවද? ඉන්නවා. ආ එහෙනම් මං අම්මා කෙනෙක්. ඔන්න ඔය ප්‍රශ්නේ හැම වෙලාවකම පින්දින ඔබ ඔබෙන් අහගන්නවා ඔබ අම්මෙක්ද නැද්ද කියලා ඔබ හිතන වෙලාවට. ඒ නිසායි පින්දින මේ මනුස්සයා මැරෙන වෙලාවේ මෙයා මනුස්සයා මැලොත් එහෙම ඔබ කියන්නේ මම දැන් වින්දබුවක් කියලා. ඔබ කැමති නැහැ යන්නේ හැංගීමට. මොකද පින්දින මේ ලෝකේ වින්දබුව කියන තැනට ලොකු වටිනකමක් දෙන්නේ නැති නිසා. කවුරුත් එහෙම දෘෂ්ටිගත කරවන්නේ නැහනේ. නේ වින්දබුව කියනවා නම් මරුවේ. කවුරුත් එහෙම දෘෂ්ටිගත කරවන්නේ නැහැ නේ. දෘෂ්ටිගත කරවන්නේ කවුරුකුනොත් හොඳයි කියලාද? බිරිඳක් වෙනවා නම් වයිෆ් කෙනෙක් වෙනවා නම් හොඳයි. හරි ෂෝක්. කසාද බඳලා ජීවත් වෙනවා නම් හරි ෂෝක්. අන්න එහෙම දැන් දෘෂ්ටිගත කරවන්නේ. එහෙම දෘෂ්ටිගත කරවන නිසා ආන්නේ හැංගීම දැනනට ඔබ හරි කැමති. මොකද යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සතන්න උපජ්ජමාන උපජ්ජති. යමක් ප්‍රියයි මధుරයි කියලා ඔබේ හිතට දෘෂ්ටියක් දැම්මොත් වින්දුතින් ආන් එතෙන් ඔබට තණ්හාව හටගන්නක නවත්තන්න බෑ. ඔබේ කන්ට්‍රෝල් එකේ නෙමෙයි තියෙන තණ්හාව හට ගන්නවද නැද්ද කියන එක. තණ්හාව හට ගන්නවද නැද්ද කියන බින්නේ තන්නේ කරම තීරණය වෙන්නේ ඔය හිතේ හටගත්තොත් එහෙම යමක් ගැන ප්‍රියයි මధుරයි කියලා අදහස. ඒ කාන්තෙම තණ්හාව හට ගන්නවා. ඒක නෙමෙයි අවිද්‍යාව කියන එක හිතේ හටගත්තොත් එහෙම ඔබට තණ්හාව හට ගන්න එක නවත්තන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. ආන් ඒ නිසා පිටින් මේ කරුණු කාරණා ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ ඔය හිතේ කවදාකවත් තණ්හාව හට ගන්න අවශ්‍ය කරන අවිද්‍යාව පිහිටන්නේ නැති වෙන්න. ඒන ඔබ මුලාවට පත් වුණොත් පින්වදින තණ්හාව හට ගන්නවා හට ගන්නවමයි. ඒක නවත්තන්න බෑ. එන ඔබේ හිතේ පින්වදින දැන් මෙලහකට අදහසක් තියෙනවා නම් දැන් අපි තරුණ දරුවෙක් ගමු. තරුණ අපි තමයි අවුරුදු වයස අවුරුදු 22ක 23ක කොල්ලෙක් ඉන්නවා. ඒ කාලේ වෙනකොට පින්වතුනේ එයා දන්න කියන අය දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඥාතියෝ ඔක්කොම අහන්න පින් දැන් කවදද දැන් වෙඩින් එක ගන්න. දැන් හරි නේද වයස දැන් හොඳයි නේ හොඳ නැද්ද සෙටල් ඩවුන් වුණොත් එහෙම. ඔන්න ඔයගේ පින් අහන ගම ඔය කියන්නේ හොඳ නැද්ද ඔබ ස්වයං පුරුෂයෙක් වුණොත් හස්බන්ඩ් කෙනෙක් වුණොත් හොඳ නැද්ද? පින් ඒක හැම වෙලාවෙම වටිනාකමකින් උස්සන නිසා එක එක දේවල් කී කී ඒ වටනකම උස්සන නිසා පින්තුනේ ඒ මනුස්සයට එක මොහොතක් එනවා මට හස්බන්ඩ් කෙනෙක් වෙන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒකට ලොකු වටනකමක් එනවා හිත ඇතුලේ. දැන් පින්තුනේ ඒකට ලොකු ආසාවක් ඇති වෙන නිසා දැන් හිත ඇතුලේ ලොකු අඩුවක් දැනෙන්න පටන් ගන්නවා. මම හස්බන්ඩ් කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා මම හස්බන්ඩ් කෙනෙක් වෙන්න ඕනේ දැන්. මම දැන් ස්වාමි පුරුෂයෙක් වෙන්න ඕනේ. මම කසාද බැඳ මනුස්සයෙක් වෙන්න ඕනේ. ඔන්න ඔය අදහස හිතේ ආවට පස්සේ පින්නේ දැන් හිතේ හටගන්න ලොකු ඌනතාවයක්. ඔය ඌනතාවයේ පිරිමහෙන්න නම් ඔතනට ගේන්න ඕන පින්දින තව මනුස්සෙක්. ඒ කියන්නේ ඔතනට ගේනල සම්බන්ධ කරන්න පින්දින නෝන කෙනෙක්. කාන්තාවක් සම්බන්ධ කරන්න ඕනේ. කාන්තාවක් සම්බන්ධ කරන වෙලාවට හොඳට තේරුම් ගන්න පින්තුනේ ඔය මනුස්සයර දැන් සතුටු කාන්තාවක් සම්බන්ධ කරපු නිසා නෙමෙයි. මෙතනින් එහාට එයාට දැනෙන නිසා එයා ස්වාමි පුරුෂයෙක් කියලා. කාන්තාවර නෙමෙයි පින්තුනේ වටනකමක් දෙන්නේ මිනිස්සු. ඒ නිසා ඔබ රැවටෙන්න එපා ඔබට.
ඔය ඔබේ පාසෙන් එන කිසිම කෙනෙක් පින්තුනි ඔබට තියෙන වටිනකමක් ගැන නෙමෙයි ඔය කතා කරන්නේ. ඒ අය කැමති ඒ අය ස්වාමි පුරුෂය කියලා දැනෙනවට. ඒ නිසා ඔබ ගෙදර එක්කන් එනවා. ඒක අපි රිලේෂන්ෂිප්ස් කියලා කියන්නේ බොහොම ආත්මార్థකාමී දේවල්. හරි සෙල්ෆිෂ් දේවල්. ඔබේ බිරිඳ ඔබට නෙමෙයි ආදරේ. තරහ වෙන්න එපා. ලබන සතියේ දේශනාවට එන්න. හැබැයි මේකයි. ඔබ මේවා තේරුම් ගත්තොත් ඔබ කවදාවත් අඬන්නේ නැහැ. නෝන මැරුණා කියලා අඬන්නේ නැහැ. මාත්‍යා මැරුණා කියලා අඬන්නේ නැහැ. දරුවා මැරුණා කියලා අඬන්නේ නැහැ. අම්මා මැරුණා කියලා අඬන්නේ නැහැ. ඔය කවුරුත් මැරුණා කියලා බණ්ණන්නේ නැහැ පින්දින ඔබ මේවා තේරුම් ගත්තොත්. ඒකයි කියලා දෙන්නේ. අන්න නැතුව ජීවත් වෙන්න. නැතුව මේ ඔබ කසාද බඳින ඉන්නවා කියන මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ දවුරුපවුලක් එක ජීවත් වෙන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. නැවත බඬනවනේ. අපිට පේනවනේ පින්තුනේ. මල ගෙදරක් දෙන වෙලාවක, මගුල් ගෙදරක් වෙන වෙලාවක, Tamanට Taman කැමති අය අහිමි වෙනවා කියලා දැනන වෙලාවට පින්තුනේ මිනිස්සු කඩා වැටෙනවා මානසිකව. අන්න ඒක නවත්තන්න පුළුවන් නම් පින්තුනේ එච්චරයි මේ වෑයම. එහෙනම් තේරුම් ගන්න පින්තුනේ ඔබේ ස්වාමි පුරුෂ ආදරේ ඔබට නෙමෙයි. මොකටද දෙන ආදරේ? තමන් ස්වාමි පුරුෂයෙක් කියලා දැනෙනවට ආදරෙයි. එයා කැමති අන්නේ හැංගීමට. මොකද පින්දනේ ඒ හැංගීමර දීලා තියෙන ලෝකයා ලොකු වටනකමක්. ඒ හැංගීමර ලොකු වටනකමක් දීලා තියෙන නිසා නෙමෙයිද ඕන්න එහෙනම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මෙන්න ස්වාමි පුරුෂයා මෙන්න ඔබ. මම මේ බිරින්දෑවරුන්ගෙන් අහන්නේ. දැන් ඔබ විවාහ වෙලා ගෙදර ආවට පස්සේ පින්දුනේ මේ මනුස්සයර දැනෙනවා දැන් මම ස්වාමි පුරුෂෙක්. දැන් උන ඔබට ආදරේ කියලා තියා ජීවත් වෙනවා. ඔබට කියනවා මම ඔයාලට හරි ආදරේ, චොකලට් දෙනවා, කේක් දෙනවා, ආරව දෙනවා, තෑගි භෝග දෙනවා, ඔක්කොම දෙනවා. ඔබත් හිතන් ඉන්නවා මට හරි ආදරේ යා කියලා. මොකක් හරි පින්දුනේ වෙලා ඔබට අනතුරක් වෙලා ඔබ මැරෙනවා. දැන් මෙයා කවුද? දැන් ඔබ මැරෙනවා. බිරිඳ මැරෙනවා. එතකොට දැන් මෙයා ස්වාමි පුරුෂයාද? නෑ. දැන් මෙයාට වටින දෙයක් යාට අහිමි වෙලා නේද? කාවද? කාවද? ඔන්න ආයනෝ. නෝනමලා. දැන් මෙයාට වටින දෙයක් යාට අහිමි වෙලා නේද? කාවද? ආ. එහෙනම් කාවද නෙමෙයිනේ. බිරිඳව නෙමෙයිනේ දැන් මේ වටින දෙයකට අහිමි උනේ. මොකද අහිමි උනේ? ස්වාමි පුරුෂය කියලා හිතෙන එක අහිමි වුණා. මේ හිතට දැන් පින්නේ තවදුරට හැංගෙන්නේ නැහැ මම ස්වාමි පුරුෂයෙක් කියලා. මොකද ස්වාමි පුරුෂය කියලා හැංගෙන්න බිරිඳක් ඉන්න එපැයි. ඒ නිසා මොකද කරන්නේ? හා. ඔබට ආදරෙයි ඈ? හා. ඔබට ආදරෙයි. ඔබට ආදරෙයි. ඒ නිසා මොකද කරන්නේ? තව නෝන කෙනෙක් ගේනවා. ඇයි ඔබට ආදරෙයිනේ? මට කියන තව නෝන කෙනෙක් ගේනවා මොකද මෙයාට අය දැනෙන්නේ? සම්පූර්ණ කියලා. දැන් ප්‍රශ්න ඉවරයි. තුනොද කින්නේ නේද? ඒ මහත්යවද දාලා ඉන්න බැරි? අනගාരികාවක් වෙන්න? හ්ම්? ඒ නෝනවද දාලා ඉන්න බැරි? අනගාരികෙක් වෙන්න? කෝබට ආදරේ කරන මිනිස්සු එන්නේ තමන්ට ආදරේ කරන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඔබට ආදරේ කරන මනුස්සයෙක් ඉන්නවා නම් පින්දුනේ ඒ ආර්යයන් වහන්සේ නමක්. මොකද උන්වහන්සේට තමන් කෙනෙක් නැහැ. ඒ නිසා එහෙම කෙනෙක්ට ආදරේ කරන්න ඕනේ කියලා උන්වහන්සේ හිතේ හටගන්නේ නැහැ. උන්වහන්සේට උන්වහන්සේ බිරිඳක් හෝ වේවා, ස්වාමි පුරුෂයෙක් හෝ වේවා, හාමුදුරු කෙනෙක් හෝ වේවා කියලාත් හැඟෙන්න ඕනේ නැහැ. මේ කෙනෙක් නන්නේ ඩෙන්ටිටි එකක් දෙන්න ඕනේ නේද? මම කෙනෙක් නම් මං කවුරු හරි කෙනෙක් වෙන්න එපැයි. ඔන්න මම කෙනෙක්. ඕවට දිනන එක ජාති විශේෂණ පද මොන කෙනෙක්ලද ඉන්නේ? තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්, අයියා කෙනෙක්, නංගි කෙනෙක්, සහෝදර කෙනෙක්, යාළු කෙනෙක්, දොස්තර කෙනෙක්, ඉංජිනේරු කෙනෙක්. ඔය ඔක්කොම ඉන්නේ කෙනාලට නේද?
ඒ කියන්නේ එක්කෙනෙක්ට නේද පින්දුනි? එක්කෙනෙක්ට නේද? එහෙනම් එක්කෙනා නැත්තම් ඔය එකක්වත් ඕනේද? ඒකක්වත් ඕනේ නැහැ. එහෙනම් මෙතන මෙයාට කෙනෙක් කියලා දැනුනොත් එහෙම. එතනින් එහාට එක එක දෘෂ්ටි මත පදනම් වෙලා එක එක කෙනාලයාගේ ජීවිතය හැදිලෙනවා. එක මොහොතක පින්දුන යාට හිතුනොත් එහෙම ඔබ කෙනෙක් එතනින් එහාට යා හොයනවා මං කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕනේ. දැන් පින්දුන සමාජයෙන් දෙන දෘෂ්ටියක් ඔයා ස්වාමි පුරුෂයා කෙනෙක් වෙන්න ඕනේ. ආ එහෙනම් මට කවද ඉන්න ඕනේ? බිරිඳක් ඉන්න ඕනේ. ඊට පස්සේ පින්දුන මෙයාට ස්වාමි පුරුෂයා කෙනෙක් කියලා හැඟෙන්න ඕමනාවට ඔබට ඇවිල්ලා කියනවා මං ඔබට ආදරේ කියලා. ඔබ අහුවෙනවා. ඔබ අහුවෙනවා. ඔබ පවුල් කන්න අපි පවුල කන්නා. ඒකම ගැන ඔබට මේවා තේරුම් ගියොත් පින්නේ පවුල් කරනකොට ඔබට තෑගි නොබෙල් තෑග දෙන්න ඕනේ. කනේ ඇඟිලි දෙක ගහගෙන බණ අහන්න. මොකද මින් අපි ඉන්නේ ඔබ අඬනක නවත්තන්න. ඔබේ මනුස්සයට බෑ එක කරන්න. මං කියන්නේ ඇයි බැරි කියලාද? පින්දුනි එයාට ලොකු ඌනතාවයක් තියෙනවා. මම ස්වාමි පුරුෂයෙක් කියලා දැනෙන්න එපැයි. ස්වාමි පුරුෂයෙක් කියලා දැනන්න පින්දුනි ඔබ ළඟින් ඉන්න එපැයි. එහෙනම් ඔබ අයින් වෙන ඔබ යනවට කැමතිද? යනවට කැමතිද? එහෙනම් ඔබ කියන මට පැවිදි වෙන්න ඕනේ. හා කියයිද? නෑ අයියේ. මම ස්වාමි පුරුෂයා කෙනෙක්. මම ස්වාමි පුරුෂයා කෙනෙක් නෑ. ඔයා කොහෙද යන්නේ? ඔයා ඉන්න ඕනේ මං ගාවටලා. දැන් ඔය දරුවෝ ඉන්නෝ නේද? අම්මලා ඉන්න දෙන්න කැමති නැති. සාසනයට. දරුවෝ ඉන්නෝ නේද? තාත්තලා ඉන්න දෙන්න අවසර දෙන්න නැති. දැන් හිතලා බලන්න ඇයි කියලා. මෙන්න ඉන්නෝ අම්මා කෙනා. මේ ඉන්නෝ පුතා කෙනා. දැන් මෙයාට අම්මා කෙනෙක් කියලා හැංගෙන්න බඳින කවුරු ළඟින් ඉන්න ඕනේද? පුතා ළඟින් ඉන්න ඕනේ. පුතාට තියෙන ආදරේටද? නෑ. ආත්මార్థකාමී ප්‍රේමයක් ඔය තියෙන්නේ. මං කියන්නේ ඒකයි. ඇයි පිංගුතුනි ඔබ මේ ඔබට තේරුම් ගියොත් පිංගුතුනි ඔබ කවදාකවත් අනේ මගේ අම්මා අඬනවා. අම්මට මාව නැතුව බෑලු. අම්මා මං આવත් කෝච්චියට පයින්වලු. කිය කිය පිංගුතුනි ඔබ ප්‍රමාද කරනවා නම් ඔබේ නිවන ඔබ කොච්චර ගොන්ද? හිතන්න මම මේ කාරණා කියන්නේ. හැබැයි අම්මලගේ අවසර නැතුව අපි ගන්නෙත් නැහැ. ඒ ඔක්කොම කතා කියලා අන්තිමට අපි කියනවා අම්මගේ අවසර නැතුව ගන්නෙත් නැහැ. මේ කතාව කියන්නේ බෙදින අම්මලට නෙමෙයි. මේ කතාව කියන්නේ ඔබට තේරුම් ගන්න. ඔය අම්මා ඔබෙන් ඉල්ලන්නේ ඔබට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අම්මට හැංගෙන අම්මට හඟව ගන්න යෝනි ඔය. බිරිඳට හඟව ගන්න යෝනි, ස්වාමි පුරුෂයාට හඟව ගන්න යෝනි තමන් එහෙම කෙනෙක් කියලා. මිසක් බෙදින ඔබෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ උතන. ඒකනේ මං කිව්වේ මේ මනුස්සයා මලාට පස්සේ බෙදින තව මනුස්සයෙක් මෙතන දැම්මට පස්සේ යාට තව දවුදුරට ඒ හැංගීම එනවා නම් දැන් ප්‍රශ්නයක් නැහැ. ආන් ඒකයි බෙදින ඔබ මලාට පස්සේ ඔබේ ස්වාමි පුරුෂයා හෝ ඔබේ බිරිඳ වෙන මනුස්සයෙක් කසාද බැඳගෙන ශෝකයකට ජීවත් වෙන්නේ. ඔබ ඒකට මේ සර්ප්‍රයිස් වෙන්න එපා. ඔබ හිතන්න එපා ඒ බලන්නක එයා හරි කැත වැඩක් නේ කරේ. එයා මට ආදරේ කියලා කී ජීවත් වෙලා අන්තිමට මම මම්මලාට පස්සේ වෙන මනුස්සයෙක් කසාද බැඳිනවා කියලා කියන්නේ. එහෙම කෙනෙක් හරි අසාධාරණයිද? ඔබ කියන කතාව අසාධාරණයි. මොකද මේ ඔබට නෙමෙයි ආදරේ. හිතේ ඌනතාවයක් හටගෙන තියෙනවා. මේ මනුස්සයර ඕන්නම් පින්දින මම ස්වාමි පුරුෂයෙක් කියලා හැංගෙන්න. ඉතින් ඔබට ජීවත් වෙලා ඉන්න පුළුවන් තරක් කාලයක් ජීවත් වෙලා ඉන්න. ඔබ මලාට පස්සේ පින්දින මේ මනුස්සයර තවදුරටත් ඒ හැංගීම ඕනේ. එදාට මොකද කරන්නේ? වෙන නෝනෙක් ගෙදර ගේනවා. එපාද?